අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට. බුර්කාව පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමු වූයේ පසුගිය අප්‍රේල් මාස 21 වෙනිදා සිදු වූ පාස්කු දින ප්‍රහාරයත් සමගයි. එක විට අනිකාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා ගැටළු මතු වූ අවස්ථා රසක්ද එවක දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ගලවන් නොදනෑන්නේ පිත්පාර යන්නන ඔගොල්ලොත් ලංකාටෝ කදාල නෑන්නේ. එ අනුව නිකම් සහ බුර්කාව වැනි මුහුණු ආවරණ මෙරට තුළ තහනම් කිරීමේ ගැසට නිවේදනයක් එකුත් අප්‍රේල් 29 වනදා නිකුත් කරනු අතර එවැනි ඇඳුම් පැළඳ වෙළඳසැල් තුළට පොදු ස්ථානවලට මෙන්ම ප්‍රවාහන සේවාවලට ඇතුළු වීම තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් අදාළ තහනම 2019 සැප්තැම්බර් 21 වනදා ඉවත්ව යන්නේ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ඉවත් කිරීමෙන් පසුවයි. කෙසේ වෙතත් බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාව පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කළා තියෙනවා අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි මුහුණු ආවරණ තහනම් කිරීම, ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය හා සම්බන්ධ අනපනත් විය යුතු සංශෝධන පිළිබඳ අපි අවධානය යොමු කළා තියෙනවා. ප්‍රංශය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් 15ක් මේ වන විටත් බුර්කාව තහනම් කර තිබෙනවා. ඒ අදාළ රටවල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විසඳුමක් ලෙසින් බුර්කාව තහනම් කිරීම අපේ රටට යෝග්‍යද? ඒවල සමහර අය තර්ක කරනවා තමන්ට නිදහසක් තියෙනවා තමන් ඕන විදිහේ ඇඳුම් පළඳින පළඳින කියලා අදහසකුත් තියෙනවා. ඒ නිසා මේක ආරක්ෂාවට යම් විදිහකින් තර්ජනයක් වීමක් නම් මා හිතන්නේ මේක පුළුල් වශයෙන් අපි සාකච්ඡාවට බඳුන් කරලා මේ සම්බන්ධ තීන්දුව කළ යුතුයි. අපි සියලු දෙනාටම අපිට අවශ්‍ය විදියට ඇඳුම් පැළඳීමේ අයිතිය අපිට තිබෙනවා. ඒක මූලික අයිතිවාසිකම් වලට පටහැනිව කටයුතු කිරීමක් කියලා අපිට සලකන්න පුළුවන්. මම හිතනවා අපි කාටවත් කාගේවත් මූලික අයිතිවාසිකම් නැති කරන්න එකඟ වෙන්න බෑ. 1980 දශකයෙන් පසු තමයි මේක ප්‍රවණතාවයක් විදිහට ඉස්මතු වෙමින් එන්නේ. මේක අනිවාර්යම නීතියෙන් තහනම් විය යුතුයි. එපමණක් නෙවෙයි අපි විශ්වාස කරනවා මුස්ලිම් සමාජය විසින්ම මේක ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය යුතුයි. බුර්කාව ඇතුළු මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අප මුස්ලිම් කාන්තාවන්ගෙන් විමසීමක් කළා. බුර්කාව දාන්න තමයි ඕනේ. බුර්කා අපි දාන්න නැහැනේ. ඔව් තහනම් කරන්න ඕනේ. ලංකාවට කොතෙක් යෝග්‍යද? අප මේ පිළිබඳව මුස්ලිම් ආගමික නායකයන්ගෙන්ද විමසීමක් කළා. මේක ලංකාවේ ඇවිල්ලා මේක ස්ටයිල් එකක් වෙලා තියෙන්නේ. අනිත් එක අපේ ආගමිත් කියලා නෑ මූණ වහන්න ඕනේ අත වහන්න ඕනේ කියලා නෑ. මේ රටේ සාමකාමීව ජීවත් වෙන්න කැමති මුස්ලිම් සමාජයක් හැටියට අපි කැමති මේ රටේ තියෙන නීතියත් එක්ක අවනත වෙලා ඉස්සරහට යන්න. මගේ විශ්වාසය ඇක්සිස්